ලංකා කිංග්ස් කිංග්ස් ටොක් සෙග්මන්ට් එකට දැන් එකතු වෙන්නේ මගේ මතකේ හරිනම් අන්තිමට අපිට ශ්‍රී ලංකා ක්‍රිකට් ජර්සි එකක් එක්ක හො දකින්න ලැබෙන්නේ 2010 අවුරුද්දේදී මට මතක විදිහට 1999 වර්ෂයේදී ඔහු පාසල් ක්‍රිකට් ගැන කතා කරද්දී ආනන්ද විද්‍යාලයෙන් පැමිණි ක්‍රීඩකයෙක් ඒ වගේම හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයාට පාසල් ක්‍රිකට් සම්මානයට හිමිකම් කියපු කෙනෙක් ඒ වගේම ඔහු පුහුණුකරුවෙකු විදිහට කෝල්ස් ක්‍රීඩා සමාජය තුළ වසර 9ක කාලයක් ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් කටයුතු කළා මේ වෙනකොට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ ඔහුගේ දැනුම වැඩි වැඩියෙන් ආයෝජනය වෙන කාලයක් 2019 අවුරුද්දේදී ඔහුගේ දැනුම කුවෙට් රාජ්‍යයේ ප්‍රයෝජනයට ගන්නවා මොකද ඔහු තමයි මේ වෙනකොට කුවෙට් වල ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවා වශයෙන් කටයුතු කරන්නේ ඒ වගේම සංවර්ධන කළමනාකරුවා වශයෙන් කටයුතු කරනවා ඉතින් මේරුව දකිනකොටම ඔබ දන්නවා මේ තමයි මුතුමුදලගේ පුෂ්පකුමාර අයබන් ගොඩක් සතුටුයි ලොකු වෙනසක් දැක්ක ගියන් පස්සේ ඉතින් ඉස්සරහට බලාපොරොත්තු වෙන එක දිගටම ඉදිරියට ගෙන යන්න ඉතින් හොඳ තැනකට ගෙන්න පුළුවන් ඉතින් කොහොමද කියලා ඉතින් අනිවාර්යෙන් ගොඩක් දේවල් කැලින් කතා කරන කෙනෙක් නිසා කැලින් වැඩ ඇති කියලා අපි හිතනවා ඉතින් ජැෆ්නා කිංග්ස් එක්ක ඔහු එකතු වෙන්නේ ඔහු තමයි අපිට ඉන්න දඟපන්දු පුහුණු කරුවා විදිහට තමයි මේ කණ්ඩායමට එකතු වෙන්නේ ඉතින් අපිට ඇත්තටම ජැෆ්නා කිංග්ස් හරි වාසනාවන්තයි අන්තම දඟපන්දු බුලට්ස් ටිකක් අපිට කියනවා කොහොමද ඔබ එදාට මොන එක බෙදාගෙන බලාපොරොත්තු වෙන්නේ දැන් ඇත්තටම කියනවා නම් දඟපන්දු යවන්න ඒ කියන්නේ දැන් දඟපන්දු යවන්න කියලා ඉන්නේ ප්‍රවීණ මයිස්ටිචනේ වගේ මගේ ස්කා වනිදු චතුරංග ඉන්නවා ඕල් රවුන්ඩර්ස් කැටගරි එකේ ඉතින් නම්බර් 1 ස්පිනර් T20 එකේ වනිදු ඒ වගේම තමයි චතුරංග ඉතින් ඔබේ පන්දු යවලා තියෙනවා ඒ වගේම මයිස්ටිචන් අලුත් ක්‍රීඩකෙක් ගොඩක් කල් මමත් එක්ක හිටියා කෝච් එකේදී මාත් එක්ක පටන් ගත්තා ගොඩක් ක්‍රිකට් එකේදී ඒ වගේම ප්‍රවීණ ජයතුර ප්‍රවීණත් මාත් එක්ක තමයි ගොඩක් ක්‍රිකට් ස්ටාර්ට් කරේ යස් කාත් ජැෆ්නා ප්‍රවීණ නැගින ක්‍රීඩකෙක් ඉතින් අපි ඔහුගේ දක්ෂතාවයන් ගිය අවුරුද්ද දැක්කා ඉතින් මම බලාපොරොත්තු වෙනවා හොඳ දේවල් කරන්න මේ අවුරුද්දේ දඟපන්දු යවන්න එක ක්‍රීඩාවෙන් සමුගත්තෙන් පස්සේ කියන්නේ 2010න් පස්සේ අවුරුදු දෙකක් විතර තමයි ක්‍රීඩා කරේ ඊට පස්සේ කන්දම්බි ජයන් මුබාරක් ඉදින් මේ හැම වෙන්න ගොඩාක් කාලෙකට පස්සේ සතුටුයි ඒගොල්ලොත් එක්කම දැනුම බෙදා ගන්න පුළුවන් වෙච්ච එක කියලා. ඔබ මේ වීඑස් කාන් ගැනත් මතක් කරපු නිසා දැන් අපි දන්නවා මේ වෙනකොට උතුරු කරේ ආයිත් අපිට උතුරේ ඉන්න ඒ තරුණයන්ගේ දක්ෂතා දකින්න අවස්ථාව ලැබෙන කාලේ කොහොමද ඔවුන්ගේ ක්‍රීඩා සම්වර්ධන කටයුතු නිබිදායකද ලැබෙන්නේ? දැනට අපි කතා කරගෙන ඉන්න ගොඩක් දේවල් ඉස්සරහට කරන්නේ කියන්නේ පුහුණු සැසිවාරයේම කතා කරගෙන යනවා අපි ඉන්න කෝචින් ස්ටාෆ් එකත් එක්ක ඉතින් මේකේ වුණෙන් පස්සේ ගොඩක් දේවල් ප්ලෑන් කරලා තිනවා උතුරු කරේ යන්න ගිහිල්ලා තව ක්‍රීඩකයන් අලුත් ක්‍රීඩකයන් හොයාගෙන ඒගොල්ලන් එක්ක දැනුම ලබා ගන්න ඒ වගේම පුළුවන් තරම් ඒ ක්‍රීඩකයන්ව ඉදිරියට ගේන්න දැනට අපි කතා කරගෙන යනවා ඒ දේවල් ගැන කොහමද ප්ලෑන්ස් මොනවාගේ වෙයිද කියලා කියන්න පුළුවන් පොඩි ඉඟියක් ඇත්තටම ඉතින් ගිය වසරේ ජයග්‍රහණයත් එක්ක ඉතින් අපේ බලාපොරොත්තු දෙන මේ අවුරුද්දෙත් ජයග්‍රහණය කරන්න ඉතින් බලන්න ඕන ක්‍රීඩකයන්ගේ මානසිකත්වය මොකද වින්න කියලා කියවද වින්න කියලා ලේසි වෙන්නේ නැහැ මොකද අපි දිනපෙන්ද ගොඩක් ප්‍රෙෂර් එක තියෙන මේ අවුරුද්දේ ඉතින් අපි බලන්නේ ඒක කොහොමද හෑන්ඩල් කරන්න ප්ලේයර්ස්ත් එක්ක ප්ලේයර්ස් ලව හොඳ මානසිකත්වයක තියලා තරඟාවලිය ජයග්‍රහණය කරන එක තමයි අපේ අයිඩියා එක තියෙන්නේ. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට මේ වෙලාවේ ගොඩක් අනුබහුල වෙලාවක් අපි ඉදිරියේදී හම්බුත් තව දේවල් ස්තුතියි